සිහිනගෙන එන කුමාරිය කතාවට ආදරය කරන ඔයාලව අයිබුවන් කියලා පිළිගන්නවා. මුලින්ම මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා මගේ channel එක subscribe කරන්න කියලා. මුලින්ම බංගලාවේ දරුවන් බලා ගන්න ජගත් සත්සර්ණි බංගලාවට අරගෙන ආවා. ඒ වගේම හැමෝම මොහොමිද්දි චාල්සාමු අලුත බැන්දු ෂෙරින් බංගලාවට එක් කරගෙන ආවා. ඒ වගේම තවත් නෑයික් වන රොනාලියාවත් එක් කරගෙන ආවා. එහිදී බංගලාවේ ජගත් බඳින්න ටානියා ඇවිත් හිටියා. ඒ වගේම ටානියාගේ අයියා හෙක්ටරුත් මේ බංගලාවේ තමයි එකට වාසය කළේ. මේ බංගලාවේ වැඩ කරන අයෙක් මේ දරුවන් මේ බංගලාවේ සියලුම දෙනා කොහොම සතුටින් කාලය ගත කළා. මේ හැම දෙනාම එකට තමයි වාසය කරන්නේ. මේ කිතුල්ගල බංගලාවේ මෙහිදී හෙක්ටර් රොනාලියා ආ සත්සරණි මේ දෙන්නට බංගලාවෙන් නෙලවන්න එක එක ප්ලෑන් ගැහුවා. ඒ වගේම චන්දරේ තිරේ යව්වා. හැමෝම එපා වෙන තරමටම තමයි හෙක්ටර් වැඩ කළේ. හෙක්ටර්ට ඕන විදියට හෙක්ටර් හැමෝටම හිතුමතේ කරදර කරන්න පටන් ගත්තා. මේ කරදර දිනෙන් දින එන්න එන්න වැඩි වෙන්න ගත්තා. මේ කතාව පුරාවටම ගොඩක් වෙලාවට ගොඩ නැගුණේ මේ හෙක්ටර්ගේ කරදර මතේමයි. නමුත් ජගත්ට කරදරයක් කරන්න හෙක්ටර් නොසිතුවත් මේ හෙක්ටර් පුරුදු පරිදි හැමෝටම කරදර කරගෙන ඉන්නවා. මේ විදියට කාලය ගත වෙද්දී මේ බංගලාවට තවත් කෙනෙක් හඳුනා ගන්න ලැබෙනවා. සත්සරණි මණික්පුර අම්මගේ ළමා නිවාසයට ගිහින් ඉද්දී ළමා නිවාසයට එනවා සත්සරණිගේ පුංචි කාලේ එයාගේ හොඳ යාළුවෙක් වුණු මතීෂ. ඒ වගේම මේගණ හඳුනා ගන්නවා. ඊන් පස්සේ මේ අය හැමෝම දරුවන් එක්ක ළමා නිවාසෙදී බොහොම සුහද වෙනවා. ඉතින් ඒ අයත් නැවත සරණි බලන්න බංගලාවට එනවා. බංගලාවේ නිතර නිතර මතීෂ බංගලාවට එන්න පටන් ගන්නවා. එක එක හේතු හදාගෙන මේ අතරේ තවත් කෙනෙක් බංගලාවට එබිකම් කරනවා. ඒ තමයි සුමීගේ මල්ලි කුමාර. ඔන්න දැන් කුමාරගේ හිතෙත් සත්සරණි ගැන ආදරයක් ගැන අදහසක් එනවා. මේ විදියට සත්සරණි බංගලාවේ ඉන්න පුළුවන් කමක් ලැබෙන බව පේන්න නැහැ. මොකද මේ ආදරය කරන හැමෝම සත්සරණි අයිති කරගන්න හිතුවට සත්සරණි ආදරය කරන්න තාම හිතලා නැහැ. මොකද එයා මේ බංගලාවේ දරුවන්ට පොරොන්දු වෙලා තියෙනවා හැමදාම මේ දරුවොත් එක්ක ඉන්නවා කියලා. ඒ වගේම සදව විශේෂයෙන්ම සත්සරණි නිසා ගොඩක් සතුටින් ඉන්නේ. ඒ ගැන හිතලා ඇත්තම ජගත් හරි සතුටින් ඉන්නේ. ජගත්ට මේ බංගලාවේ අයගෙන් ප්‍රශ්න, ඒ වගේම ගල්කොරියේ හේවාදිවල එක්ක එකතු වෙලා හෙක්ටර් ඇති කර ප්‍රශ්න විසඳ ගන්න උත්සාහ කරනකොට මේ සත්සරණි සම්බන්ධ ප්‍රශ්නත් එක දිගටම ජගත්ට එනවා. ඒත් මේ ජගත් සත්සරණිට එන ආදරේ යෝජනා ගැන කල්පනා කරලා බලනවා. මතීෂ ජගත්ට කියනවා එයා සත්සරණිට ආදරය කරනවා කියලා. කසාද බැඳලා රට යන්නත් බලාපොරොත්තු වෙනවා කියලා මෙහිදී මේගනා ජගත් එක්ක කියනවා. එතනදී බොහොම කම්පණයට පත් වෙනවා ජගත්. මේ වෙනතෙක් සත්සරණිට ආදරය කරන බව දැන නොසිටියත් දැන් හදවත රිදෙන්න ගන්නවා. මොකද ජගත්ට දැන් තේරෙනවා ජගත් මොනතරම් සත්සරණයට ආදරය කළා තියෙනවද කියලා. ඒ නිසා මේ විදියට කතාව ඉදිරියට යද්දී ටානියලගේ හෙක්ටර්ලගේ හොර වැඩ ටික එළි වෙනවා. ඇත්තටම බංගලාවේ හැමෝටම පුළුවන් කමක් ලැබෙනවා මේ වැරදි කරපු හෙක්ටරයටත් ඒ වගේම ටානියටත් නීතියෙන් හොඳ දඬුවමක් ලබා දෙන්න. ඉදිරියේදී ජගත් කොහොමත් රොනාලියාට අකමැති. ජගත් තීරණය කරනවා දරුවන් එක්ක මේ ගැන කතා කරලා තීරණයක් ගන්න. දරුවන් කැමැත්ත උනේ සත්සරණි අම්මා කෙනෙක් වගේ බංගලාවේ හැමදාම ඉන්න ඕන කියලා. ජගත් දරුවන් ගැන හිතලා සත්සරණිට විවාහ යෝජනාවක් අරගෙන එනවා. ඒකට ඉතාම ආවේගයටපත් චාල්ස් ෂෙරින්වත් අරගෙන රට යනවා. රොනාලියාත් ලංකාවෙන් යන්නම යනවා. හෙක්ටර්ට අනියා මේ වෙද්දිත් එයාලා කරපු වැරදි වලට දඬුවම් බිඳිනවා. ඒ වගේම බංගලාවේ දරුවන්ගේ අම්මා වෙනවා කියන්නේ ජගත්ගේ බිරිඳ වෙනවා කියලානේ. මෙහි අවසානය ජගත්ගේ බිරිඳ ලෙස විවාහ වෙලා දරුවන් සමග කාලය සතුටින් ගත කරනවා. අපට අවසානය මේ විදියට සරිතුවන් වේවි. මේ කතාව ගැන ඔයාලගේ අදහස කමෙන්ට් එකක් විදියට සටහන් කරන වගේම මේ කතාවට කැමති නම් ලයික් එකක් දාගෙනම යන්න. ඔයාලට සුබම සුබ දවසක්.